ක්‍රීඩාවට යොමු වෙලා හෝ යොමු වෙලා නැති වුණත් යම්කිසි ක්‍රීඩා කෞශල්‍යයක් පෙන්නුම් කරන දරුවන් සොයාගෙන ගොහිල්ලා ක්‍රම 6කට ඔවුන්ගේ හැකියාවන් මැනබලලා ඔවුන්ගේ ඒ දක්ෂතාවය අනුව මේ දරුවා මොන වගේ ක්‍රීඩාවකටද යොමු කළ යුත්තේ කියන එක හඳුනා ගන්න. අපි වැඩසටහනක් දියත් කරලා තියෙනවා ක්‍රීඩාවට යොමු වෙලා ඉන්න දරුවන් අධ්‍යාපනය තුලින් කොහොමද ඉහළ වෘත්තිකයන් බවට පත් කරන්න කියන. ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලය සමග ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය ගිවිසුමක් ඇති කරගත්තා. මේ ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ යටතේ අපේ ක්‍රීඩාවට යොමු වෙච්ච දරුවන්ට ක්‍රීඩා ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරා. ක්‍රීඩාවට යොමු වෙලා සිටින උසස් පෙළ විභාගයෙන් අවම සාමාර්ථ්‍ය ලබාගත්. ඒ කියන්නේ S3 සාමාර්ථ්‍ය ලබාගත් ජාතික මට්ටමේ ක්‍රීඩාවට යොමු වෙලා ඉන්න මේ අවුරුද්දේ අපි සලකලා තියෙන පසුගිය අවුරුදු 5ක කාලය කියලා. මොකද පසුගිය අවුරුද්දේකේ ක්‍රීඩාවක් යොමු නොවෙච්ච හින්දා නම් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන්නේ අවුරුදු 3ක කාලය තුල ඒ දරුවා ජාතික මට්ටමේ ක්‍රීඩාවට යොමු වෙලා සිටියා නම් අර අවම සුදුසුකම යටතේ තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ඕනෑම විෂය ධාරාවකින් ඒ උපාධිය හැදෑරීමේ අවස්ථාව සලස ගන්න. ඔවුන් මේ සඳහා ඒ ඔවුන්ගේ එකඟතාවය ලබා දීලා මේ වෙන විට ක්‍රීඩා ශිෂ්‍යත්ව 20ක් අපේ දරුවන් 20 දෙනෙකුට ක්‍රීඩා ශිෂ්‍යත්ව ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඒකේ පළවෙනි කණ්ඩායම මේ සැප්තැම්බර් මාසයේ අවසානයේ බඳවා ගැනීමට නියමිතයි. මම හිතන්නේ මේක හොඳ පණිවිඩයක්. ක්‍රීඩාවට යොමු වන දරුවන් මේ අධ්‍යාපනය මගහැරෙයි කියන බයෙන්ද ක්‍රීඩාවෙන් නැවතීම මේ තුලින් අපිට වළක්වා ගන්න පුළුවන්.